මේ සුන්දර නිලියව ඔබ නොහඳුනනව ඉන්න බෑ. ඇය නමින් රමණී බර්තොලමියෝස්. ඒ සමයේ ප්‍රේක්ෂකයන් වසඟයට ගත්ත ග්‍රීක දේව රූපයකට සමාන රූපයකට ඇය හිමිකම් කියනවා. ඇය වතාවක් ලාංකීය රූ රචන විදිහටත් කිරුළු පළඳිනවා. රමණී හදිස්සි අනතුරකින් මියන්නේ 1987 අවුරුද්දේ. ඒ කියන්නේ මීට ගොඩක් කාලයකට කලින්. ඇගේ මරණයට වගකිව යුත්තා ලෙස සමාජය විසින් හංවඩු ගහන්නේ ජනප්‍රිය නළු කමල් අද්දරාරච්චිව. එහා කමල්ගේ විවාහයත් බොහොම අහම්බයක් විදිහට සිද්ධ වෙන්නේ. නාවෙල ප්‍රදේශයේ ඇනස් එකක තමයි කමල් සහ රමණී ජීවිතේ මුල්ම වතාවට පටන් ගන්නෙ. ඒත් බොහොම ඉක්මනින් ඒ ඇනෙක්ස් එකේ සිදුවිච්ච අවාසනාවන්ත සිදුවීමක් නිසා රමණී අවසන් ගමන් යනවා. රමණීගේ මරණය ප්‍රේක්ෂකයන්ට මහා අභිරහසක් වුණා. ඒ වගේම ශේෂ්ත්‍රයේ පිරිස අතරත් මේ ගැන නොයෙකුත් කතා පැතිරුණා. අදටත් ඒ ගැන සිහිපත් කරන බොහෝ දෙනෙක් කමල් දිහාවට ඇඟිල්ල දික් කරනවා. මේ මරණයට ඔහු වග කියන්න ඕනි කියන ස්ථාවරය උන් ඉන්නවා. කොමනත් පසුගිය දවසක රමණී ගැන ඇගේ ප්‍රේක්ෂිකාවක් අපූරු සටහනක් තබලා තිබුණා. මේ සටහන තිබුණේ මෙන්න මේ විදිහ දෙයක්. අද හිටියානම් රමණී ඔයා අපි දෙන්න කොළඹ ඉඳලා එක බස් එකේ දෙපළක එනවා ගම්පහට. හොරෙන් අපි බලන්නේ පස්සෙ ආයේ නැවතුණා. පස්සේ රූපවාහිනී යනමග කෝල් ඩ්‍රින්ක්ස් ගනිද්දි මීට් වෙන්නේ ඒ කමල් එක්ක. ඒ වෙද්දි අපි යාළුවෝ එදා මෙදා තුර කමල්ව හම්බුනේ නැහැ. මාත් කලකිරීමෙන් බැඳලා අයින් වුණා. ඔයාගේ මරණදාත් මම ඇවිත් ඔයාගේ අම්මා හම්බුණා. කොහොමුණත් අදටත් රමණීව දකින රමණීට ආදරය කරන බොහෝ පිරිසක් රමණීගේ මරණය පිටුපස්ස කතාව සොයමින් ඉන්නවා.